සම්ම සම්බුදුසරණයි සිලුදනාටමා. අවිිදුවතුර දුරලා ප්‍රඥාවේ යාලෝක තුළින් ිබන්් සැපත ළගා කරගැනීමට ඔබට වැැස්ති වන සද්ධර්ම මේ සන්න භේදනය කරනා බෞද්ධයා අරූපවා හිිය බේ පැටනියය මිත උතු ූදායකත්ව්‍ර සදධමදේශුණාව වෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදධර් දේශනාප පවත් පොන්නට අපකිරෙම හත් අනුකම්පාවෙන් මෙ දම් සබාම්ඩ පේට වැඩමකුට පදාළ පුච්චපාද කෝරලයාගම සරන තිස්ස ගෞරවනිය සාමිට් පහන්සේ අපි සියලුතිනාමෙක්ව සාධනාද පවත් පා පිළිකනිමු සාදුසාතුසාතු ගම් පහා සිරිදරනවත්ත යක්කළ පදිංචි පිේ මාධදව මදදුසංක මහතා ඇතුළ පන්නවොත් පිරිිසයි තු මූ සදධර්ම දේශනාාව මෙලෙසින් මටු ෝකයටටම සන්න වේදනය කරන්නට පින් බ්‍රදායකත්වය ගෙන කටියයුතු කරන්නේ. එස නම් අපිෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සධර්ම දේශනා පවත් පන්නට ගෞරවනිය සාමිට වහන්සේයට රාධනා කරනවා. සමන්තාචක්කවාලිසු ්‍රාගච්චන්තු දවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුු සග්ග මොක්කදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයං බදන්ත ධම්මස් සවන කාලු අයං බදන්ත නමුතස්ස භගවතු වරහතුු සබබ දම්මිසු අප হাnyaන caraස දස බල දරසතුවිසාරජවිසාදස satuතමස धමසරස धම්රජස දම්මसाමස ගස ස ස සබුදධස්ස නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මි සු අපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවිීසාරජජ්‍ය විසාරය දස්සෙ සබබ සතු තෙමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තාා ගතස්ස සබ්බ්ුණු සම්මහා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බදම්මිසු අපටිහතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්‍ය විසාරදස්සෙ සබ් සත්තුතු මස්ස ධම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවින් මහත් වූ කරුණාවන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන, දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශසනා, තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි, මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් ඒතුළින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ ප්‍රාර්ථනාවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. එ උතුම් බලාපොරොත්තු උතුම් බ්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනා නිසංසයත් එවගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ රැස්කරගත්ත අනෙකුත් උදාරතර පුුණන්න්‍ය ධර්මයන්ගේ යානිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුකහෙෙන් දේශනා කොට වදාළ තවත් අති උතුම් ගාථ අරථනයක් නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝ ගහු නත්ති මෝහ සමං ජාලන් නත්ති තන්හා සමා නදී කන මේ ගාථරත්නය සරල තේරුම තමයි නත්ති රාග සමෝුවග්ගි රාගය හා සමාන වූ ගින්නක් නැහැ නත්ති දෝස සමූගහු දේශය හා සමාන දැහැගැනීමක් නැහ නත්ති මෝහ සමං ජාලන් මෝහය හා සමාන දැලක් නෑ නත්ති තන්හා සමානදී මෙ තන්හාව හා සමාන ගඟක් නෑ කියලා දේශනා කරනවා එතොට භාගිතන් වහන්සේ මෙ ගාථරථනයේ දේශනා කොට වදාලි බණ අහන්්ඩාආපු උපාසකවරු පස් දෙනෙක් දක්වොපි ඉරියව් පහත් පදනම් කරගෙන භික්‍ෂූන් වහන්සේ ලාහපු ප්‍රශ්නකට උත්තරයක් දෙෙන්ඩ. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් ධර්ම දේශනා කරන තැනට බනාහන්ඩාවත් තරුණ උපාසකවරු පස් දෙෙනෙක් විශාල පිරිසක් ධර්මශ්‍රවනය කරමින් ඉන්නවා භාගිතුන් වහසගේ ශ්‍රීමක දහතුවයෙන් අමාගඟ ගලනවා වගේ දහම් ගලාගෙන යනවා මේ බනාහන්ඩාපු විශේෂ පස් දෙනෙක් විවිධ ඉරියව් පහ ප්‍රදර්ශනය කළා පළවෙනි එක තමයි එක්කෙනෙක් බනාහන තැනවාඩි වෙලා මද වෙලාවකින් හොඳවට නිදාගත්තා තව එකෙනෙක් බණහනතැනවාඩි වෙලා ඇඟිල්ලෙන් පොළො වහාරහාර ඉන්නවා තවත් එක්කෙනෙක් ළඟතිබුණ ගහක අත්තක් අල්ලගෙන මේ අත්ත හොළොවොහොළොව ඉන්නවා තව එක් කෙනෙක් නිතරම බණහනතැනින් බැහැරට ගිහිෙල්ල අහස දියා බලනෝ තවත් එක්කෙනෙක් ෙටියා එයා මනාව බිම් බලාගෙන භාගිත වහසගේ දේශනාව ඉවර වෙනකං මැනවිම්ම බනැහ්වා. එති මේ සිදුවීම දිහා මනාව විමසිල්ලෙෙන් බලාගෙන හිටපු භික්‍ෂූන් වහන්සේලා පස්සේ බුදුරජාණන් වහන්සගේෙන් අහනවස්වාමීනි භාගිතන් වහන්සේ ශ්‍රීීමක දහත්වයෙන් දේශනා වෙන ධර්මය හරියට අහස් ගඟ ගලනො වගේ අතුරු සිදුරු නැතුව එක දිගටම ගලාගෙනවා. ලෝක සත්ත්වයාගේ නිවන්දොර ව්‍යවෘත කරමින් අපා යෙදර වහමින් භාගිතන් වහසේ මේ තරන් පැහැදිරිව ධර්ම දේශනා කරන කොටත් ස්වාමීණී අර පස් දෙනාගෙන් හතර දෙනෙක් මොනවාදී කළේ කියලානෝ එතකොට බුදුරජාණන් වහසේ අනුව මහණෙනී ඒගොල්ලු කෞුද කියලා අඳුරක් නැද්ද කියලා නෑස්වාමී අඳුරගත්ත නෑ කියලා කියලා. ඉට පස්සේ භාගත ොහස පහැලි කරලා දෙනව මහනනී බනාහනතන නිදාගත්ත කෙන මතකර කියලා මතකයිශවාමීන් ආත්ම භාව පන්සීයක් එක දිගටම ඉපදිලාන් තියනෙ නයික් වෙලා ඉති නයාගේ පුරුද්ධ තමයි හැම වෙලාවෙම දරන මතවලූතියාගන්න නිදාගන්න එක ආත්ම භාව පන්සීක පුරුද්ධ තමාමී තියන්නේ. ො ාගතු හසගෙන් ික්ෂන් හස න ස්වාමීනී එක දිගට මාත්ම පන්සීයක් නයික්කුුණාද නැත්තං වරිින්වර වරිින්වර නයික්කුුණාද කියලා. සඳහන් කරනව මහණනි ඔවුන් මනුස්සලෝක ඉපදිච්ච වාරත් සීමාවක් නෑ. තිරිසංලෝක ඉපදිච්ච වාරත් සීමාවක් නෑ. නිරයේ ඉපදිච්චවාර ප්‍රේතා අසුරලෝක කොල ඉපදිච්චවාරත් සීමාවක් නෑ. නොයෙක් නොයෙක් අවස්ථාවන්වල නොෙක් නොයෙක් ආත්ම භව්වල ඉපදිනා. සියදහස් වර ලක්‍ෂ ගණන් කෝටි ගණන් වාරවල විවිධ විවිධාත්වල ඉපදිනා. ඔයා අතරි මනුස්සලෝගිත් තිපදිනා. ඊට අමතරව මොහු එක දිගටම ආත් පන්සීයක්ම නයික් වෙලා ඉඳල් තියෙනවා. ඒ මේ ජීවිතයට ආසන්න කාල්ලෙ. ආන්ගේ පුරුද්ධ නිසයි මේ බණහන තැන නිදගන්නේ ඉටසේ දෙවනියෙක් කෙනා. මහපොලොව හාර හාර හිටපු කෙනා. එයා ගැන දේශනා කරනවා මහණ ආත්ම බව පන්සීයක් මේ පදදිලා තියෙන ගැඩවිලෙක් වෙ. දදි ස්වාමීයක දිගටමත කියලා හපුහම අ කලින් ලබා දුන්න උත්තරයම ලබලදීලා මේ ආත්මයට ආසන්න කාලයක දිගට මාත්ම පන්සීයක් මිඳලතියෙන්නේ ගැඩිවිල්ලාත්මක. එ පුරුද්දර තමයි තාමත් මේ මහපලොව හාරන්නේ. අනිත් එෙක් කෙනා නැගිටලා ගිහෙල්ල ළඟතියනෙන ගහක අත්ක් හොෝ හොෝ ඉන්නවා. ආත්ම භාව පන්සීයක් එක දිගටම ඉපදිලා තිනෙ වඳුරු කුලේ ඒ පුරුද්ධ තමයි මේේ තියෙන්නේ. අනිත් එක්කෙන නිතර නිතර අහස දිහා බලනවා. නැකත් අඩු දිහා බලබල නක්‍ෂස්ත්‍රයේ කරපු කෙනෙක් ආත්ම පන්සීයක්මු. අනිත් කෙනා මනාව බනැහවා. ආත්මභව පන්සීයක්. එක දිගටම වේද ශාස්ත්‍රවේද මන්ත්‍ර හදාාරපු නිසා ඒ වේදය ප්‍රගුණ කරගඩ කටපාඩන් කර කර දරාපු ප්‍රයත්නය පිළි ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් හැටියට මේ ජීවිතෙත් බණක් අහන්න ගියත් හැම එකක්ම වචනයෙන් වනය වචනයෙන් වචනය මනාව සංසන්ධනය කරකර තමයි බනහන්නේ. එයින්ද ඔහු නිවැරදිවම බණය වවා තැන් ඔන්න පස්දිනනි බණහනතන දක් අපි ීරියව් පහක්. සිතවට මෙහෙම අය සාමාන්‍ය අපේ සමාජෙත් අපිට දකින නැතුවම නැතුවම නෙමේ. මේ අතීත තොරතුර. බවයෙන් වැහිලා තියෙන සංසාරයේ අපිට නොපෙනුනාට භාගිතු වහසට හොඳර පේනවා. එනිසා ලොවතුරා බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ බණ අහන බණ කියන ඔබ මම හැමෝම ගැන. පුද්දුම දැනුමක් අවබෝධයක් තියෙන මවඋත්තම මනුෂ්‍යරතනයක් කෙනෙකුට හිතෙන්න්න පුළහන් දැන් පිරිනිවම් පාලන කියලා පිරිනිවක් පැවත් ඔබ මම ගැන මනාව දැකලයි පිරිනිවන් පාලතියෙන්නේ. අපි නිවන් දකින්නේ කවදද අපිට නිවනට හේතුවෙන වචනය මොකක්ද මෙ සියලුම දේවල් වාාගිත වහස දැන්නවා. කොයි කාලෙද මොන බුද්ධාන්තරේද හැමි එකත්ම දන්නවා. සරුව්‍යතාා ඥානයෙන් පොහොසක්තිච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලෝක සියලු සත්වයන්ගේ සියලු සිත් දැනගන්නවා කියන එක ඒ සරුවග්‍යතාා ඥානයේ දූවිලි මාත්‍රයක්වත් නෙමෙයි කියල සඳහන් කරන්නේ. ඒ තරන් පැතුරුුණ නුවනක් සරුවග්ඥතාා ඥානය. දෙති ඒ උතුම් ඥානශක්තියෙන් තමයි මේ පස් දෙනගේ හැසිරීම් රටාව භාගිතුන් වහස මනාව දැනගරන්නේ. ඉතින් ඔවුන් ගැන දන්නවාවාගේ ඔබ ගැනත් දන්නවා මම ගැනත් දන්නවා. එතවට මේ පිරිස ගැන භාගිතුන් වහස පැහැදිලි කරලා. මෙන මේ ගාතාරත්නය දේශනා කළා. භික්‍ෂියූන් වහස අහනව ස්වාමීණි භාගිතුන් වහන්සේ වගේ උත්තම රතනයක් ධර්ම දේශනා කර වෙලා වෙ. මේ මනිසුන්ට එක හිදරාගෙන නාහන්ඩ වැරවුණා නිස්වාමීණි අහන මහනිනි මගේ ධර්මය හැමෝට මහන්ද පුළහන් කියෙලා හිතනවාද කියලා. ඇයි ස්වාමීනේ එහෙම අහන්ඩ බැරිද කෙරහවා සඳහන් කලා බෑමහනින් එහ මහ බෑ මේ ලෝකයේ බුද්ධ ධම්ම සංග කියන මේ වචනතුන පරම දුර්ලභ වචනතුන. අද අපපටේකි ලොකු දුර්ලව බවක් පේෙන් නැති යයි. අපිට නිතර මතුරුරුවන් කියෙන වචන ඇහෙනවනි නමුත් මේ ලෝකේ මහා කල්ප ගණන් ගෙවිල යනවා බුද්ධ කියල වචනයක් දන් නෑ කවුරුවත්. දම්ම සංග කියල වචනයක් කවුරුවත් දන්නේ නෑ එහින්ද පරම දුර්ල බයිතුන්රුවන් මහන තෙරුවන් නැති දුර්ලභ මේ සංසාරී. නොයෙක් ආත්මෝල ඉපදිලා ඔවුන් ජීවිතය ගත කළේ නිස්ප්‍රයෝජන වචන කිය කියය. මටත් වැඩක් නැති. අනුන්ටක් වැඩක් නැති. අල්ලාප සල්ලාප කියව කියව පරුස වචන කිය කියය කේලන් කියමිින් බොරු කියමින් ගත වුණ කාලිම වැඩීමින් සංසාරී. වැඩි වැඩියෙන් ප්‍රගුණ කරල තින්න ඒ කාරණාව ආංගේ කාරණාව වැඩියෙන් ප්‍රගුණ කරල නිසා අදත් බනහන්ඩ එක තැනකට වෙලා ඉන්න පුළහංගමක් නෑ ඉද දේශනාව ම නැගි ටිනව යන එන තතාව කෙනෙක් බන අහෙමනෑ ළඟ ඉන්න කෙනෙක් එක කතාබා කරනවා මස බහල පුෘද්දක්නය සංසර කිසියම් වෙනත් ක්‍රාකාරකමක එදෙන්ඩම තමයි උත්සාහ කරන්නේ. එතිමඒක හින්ද දේශනා කලාමි හැමෝටම බණහන්්ඩ බෑ මහන්නේ. බණ අහන්්ඩ සංසාරය කරගත්ත ලොකු පිනක් තියෙන්ලෝනේ. කියන කාරණාව පැහැදිලි කරමින් අපි භාගිතුන් වහන්ස යට මාතුෘකා කරගත්ත ගා තරතනයේ දේශනා කොට වදාලා. නත්ති රාග සමෝ අගගේ මකදම තේරුම. රාගය හා සමාන ගින්නක් නෑ කියල දේශනා කළා එතවට රාගය හා සමාන ගින්නක් රාගය කළ කෙනෙ කොහොම ගින්නක්ද සඳහ කරනවා මෙන්න මෙහෙම යම් තැනක ගින්න හටගත්තනං ගින්නෙන් ඉස්සරලාම දවන් මෙකදද ගින්න හටගත්ත තන හටගත්ත දඩුව ඉස්සරලම දවනු. ගින්නක ස්වභාවේ ඊළඟට සඳහන් කරනවා මේ රාගය යමෙක් තුළ හටගත්තත් ඉස්සර ලම දවන්නේ රාගය උපන්න පුද්ගලය ගින්න හටගත්ත දේ දවනවා වගේ රාගය කියන ධර්මතාවේ මුලින්ම රාගය ඉපදිච්ච පුද්ගල දවල විනාස කරනවා කියල සඳහන් කරනවා. එක රාගේයේ ස්වභාවයක් සඳහන් කරනවා යම් විදිහකින් මෙ ගින්නට හසුවන හසුවන දෑ ගින්නෙන් විනාස කරනවා දවනවා වගේ රාගේයේද ඒ පුද්ගලෑගේ ආවුෂ්‍යයේ විනාස කරනවා, වර්ණයේ විනාස කරනවා සැපයේ විනාස කරනවා බලය විනාස කරනවා. මේ සියලුම ගුණයන් රාගයේ විසින් විනා කරනවා රාගයේ පුද්ගලයාගේ ආවශ්‍යය විනාස කරනවා අපි ඕන තරන් අහලා තියෙනවා මේ රාගික ක්‍රියාකාරකම් වලට ගියපු මිනිස්සු පිහි ඇනුන්කාල මැරිල බෙඩි පාරවල් වොට ලක් වෙලා මැරිල එතන් ගුටි පැටදීම්මොලින් මරල දාල ආවිශ්‍යය විනාශ කල තියෙනවා එක එක විදිහක් විනාස කරන සවවිදික් තමයි රාගයට යොමුවෙච්ච පුද්්‍යලයා උදේදල රෑවෙනකම්ම කල්පනා කරන්නේ රාගික ක්‍රියාකාරකම් ගැන. එකනි යමෙක් පිළිබඳව හිත බැඳගෙන ඔොහු ඇය මුණගැහෙන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද තමන්ගේ අවශ්‍යදේවල් යෝජනා කරන්නේ කොහොමද. බාධාවක් නැතු ඒ දේවල් මුදුන් පත් කරගන්නේ කොහොමද ඒ සඳහා කටයුතු කළ යුත්තේ මොනොවද කොයි ආකාරයෙන්ද රෑ දවල් තිස්සෙම මේක තමයි ය දෝට නැගන්නේ. ඉතින් එතකොට ඔහුට වෙන පිනක් දහමක් කරගන්න හිතට එන්නේ නෑ විවේකයක් ඉඩක් කඩක් ලැබුණද තැනක තනිවෙලා රාගික අරමුණක් එක ජීවත් එඩ ඔහු හරි කැමතියි හැබයි දන්නෙම නෑ ඕගි ජීවිතයේ ආවුෂේගවලනා. කළයුතු දේවල් නෙමේණ කළන්නේ සේලයක් රැකගන ගුණයක් දවුණු කරගෙන දානාදී පින්කන් කරගෙන සංසාරෙන් එතරවෙඩ මේ කාලයේ යොදාගන්න කියල කොච්ච අනුශසනා කරලා තිබනත් මේ ලෝකයේ භාගිතන් වහසේගේ අනුශසනාවට ගරු කරන අයිනෙ පින්නතනි සේමිත පිරිසයි. මකද මේ අනුශාසනාවට ගරු කරන්ඩ මේ අනුශසනාවට සවන්දෙන්න්න මේක ජීවිතයට බද්ධ කරගණඩ සංසාරය සුළු පටු පිනක්තිබිලව. ගො එළඹ සිටි සිහියක් මනාවූ ප්‍රඥාවක් අවශ්‍ය ඉති ඒ නැති හීනාය බනාහන්ඩාවට කොහොමත් බණහන්න තැන හැඳන්නේ නෑ. කෙරවල ඒම වාඩි වෙලා හිමීට නැගිට ලයනක තමයි හුඟක් දෙනාගේ අරමුණ ඒ සඳහන්කලි ගෙවල් දොරවල්ලල ධර්ම දේශනා පවත්වනකට විහාරස්ථානවල එලි මහනිේ ධර්ම දේශනා පවත්වනකොට බනාහන්ඩය හුඟක් අයි කැමති එලියට වෙලායින්ඩ මකත් ධරමුණ කැමති වෙලාවක නැගිටලා අන්ඩපුළුවන් එතකොට බනාහන්ඩ එන්නේ ඒ පිළිබඳව ශ්‍රද්ධාවක් කැමැත්තක් ඇතුවනෙමෙයි යා යුතු නිසා නැතන් එන්ඩ කියපු නිසා තුළි ඉඩ මඩිනිසත් එිය ඉඩ පුළුහන් නමුත් මේ පිරිස බලාපොරොත්තු වෙන්නෙම මගෑරල න් දුරකතනෑමතුන් ගනවා නිමත්නෑ ඒවට කතා කරන්නඩෝන එකතින් පුදුමාකාර ධර්මා ගෞරවයක්මලෝක බනපදයක් අහනුවට වඩා වෙන අහඩ වටින හොඳ පදයක් කොහෙවත් නෑ එතට බනපදයක් අහාහා ඉන්න වෙලාවෙේ ාව කතාවට කන්දෙනවා කියල කියන්නේ මගේ නිවනට හේතුවන්න ධර්ම කාරණාව ම අර වෙන වැඩ ඉවෙලායි මේ දේශනතුමගේන මට ඒ දහම් කාරණාවය කවද හම්බව දන්නේ නි සඳහන් කල මේ ලෝක යම් තරම් පිරිසක් ජීවත් වෙනවාද සියලු දෙනාගේම නිවනට හේතුවන්න පදය දේශන ඇතුලි තියෙන කිය දේශ කොතන හෝ දේශනාව ඇතරට තියෙනවා එක මිත්‍ර විටකි. අන්න ඒක දැනගණ්ඩු ඕන නිසා බණක් අහන්න ගියහම සුතා දතා, වචසා, පරිචිතා, මනසානු පෙක්කිතා දිට්ටියා, සුප්පටිවිද්‍යා කියන මේ ආකාර පහන් පහ යටති බනරුවනේ. එදී මනාව ශ්‍රවනය කිරීමක්. ඒ ශ්‍රවනය කිරීම තුළ මගේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂේ. ගේ ජීවිතය වෙනස් කරන බනපදය විිදේශනාව කැලලි තියෙනවා. ඇැ එක අල්ල ගණ්ඩු හොයාගණ්ඩ මනාව හොඳටම ධර්මශ්‍රෝණී ගණඩෝනේ. සුතා කියල කියන්නේ හොඳට අහණඩෝනේ දතා කියල කියන්නේ අහන ධර්මයේ මතක තියාගණ්ඩෝනේ වචසා පරිචිතා කියල කියන්නේ වචනයක් වචනයක් ගානීගෙන ගණ්ඩෝනේ මනසානු පෙක්කිතා කියල කියන්නේ. අවෙනි පියවරේදි පාලියෙන් ඉගෙනගත්ත ධර්මය තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න පුළහන් වඩෝනේ දිිට්ටයා සුප්පටි විද්ධා මම දැනගත්ත ධර්මයට අනුව මෙල් ලෝකයේ දිහා බලන්ඩ මට හැකියාවක් වාසනාගුණයක් තිෙන්ඩෝනෑ. දෙකයි මනාව ලෝකයේ විදර්ශනා කරන්න පුළුවන් හැකියාවක් ලබන්්ඩෝන කියල කියන්නේ. අපි කියීම කෙනෙක් මරණයට පත් වනා කියලා. ක මරණයට පත්ච්ච නිසා අපි අඩනව අඩනව අඩනවා වැලපෙනවා කියවනවා කියවනව ඉවරයක් නෑ. අපි එහෙම කරර ඇඩීම වැලපීම දුක සන්තාපය නිමක් නෑ. නමුත් මනාව ධර්මශ්‍රවනය කරපු කෙනෙක් මේ මොකදද වෙලා තියෙන්නේ කියෙන කාරණාව හොඳ කාරවෝ දන්නවා. මේ ලෝක අපි හැමෝම හැමදාව ජීවත්තෙන්ඩා පොඇනමේ. සුළු කාලයක් මෙහෙ ඉඳලා මෙහෙ පිටත් එඩින්නය. ඉතාම ස්වල්පවූ ජීවිතය සංසාරි ගෙවාපු ජීවිත දිහා ගැන කල්පනා කරලා බලන කොට මේ ගත කරන ජීවිතය ඉතාම ස්වල්ප කාලය යිතියන්නේ සසර ජීවිත ඇත්තක් සංසාරි සඳහන්කරනෝන එක ම අම්ම කෙනෙක් වෙනුවෙන් හලාපු කඳුලු සාගර ජලයට වඩා වැඩී කියලා ඒ තරන් වාරගාන ඉපදනා නං එච්චර පලපුරුද්දක් මේ ලෝකේ තියෙන වනං. අවුදු හැටක් ඇත්තාවක් විතර ජීවත්වෙන මේ ජීවිත ඇත්තර මනාව අබෝධ කරන්න බැරි. සසර දිගයිඒ දේර්ග සසරේ මේ ජීවිතය කියලා කියන්නේ අල්ප මාත්‍රයක් පමණයි අ එහින් ද මනාව දේශනා කළේ. මේ ගුණධර්ම ටික වැඩි වැඩියෙන් හැම ජීවිතය මන ක්‍රගුණ වැඩෝන කියලා. යම්ෙනෙ මේ ගුණේ තුළ මනාව පිහිටෙනවන යම් කෙනෙක් ධර්මය තුළ මනාව බැඳෙනවන ඒ පුද්ගලය මේ සංසාරි කොයි තරන් සැනසීමක් හොයාගන්න කෙනටෙක්ල තන් ඒ නිසයි සඳහන් කළේ මේ රාගය සත්වයා හැම අතින්ම දවනවා අවබෝධයක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයා රාගීන් දවල විනාස කරන්න කාටවත් බෑ අවබෝධයක් ඇති පුද්ගලයා ජීවිතය මනාව තේරුම් අරගන්නෝ ඒකයි මම සඳහන් කලේ අපේ කෙනෙක් මරණයට පත්වන හම එක හොඳට තේරුම් ගණ්ඩුවනේ මොකද්ද මේ වෙලා තියන්නේ එකක පුද්ගලය අරගනාපු ආවිෂය විවිධයි ඔහු සංසාර කරගත්ත කරුම වෙවිදයි මම ගාවට ඇවිල්ල ඉප දෙන්නේ කලින් ඉඳල ලොකු දැනෑදුරුන් කමක් තිබිල නිමේේ. කොහෙෙන් ආවද කොහොම ආවද මොනවක් කර කරා ඉඳලා ආවද ගිය භවේ කොහොම ජීවිතයක්ද එකක්වත් මම දන්නේ මම දන්නේ මගේ කුසට කෙනෙකාව භවිතරයි. හු නිසි කල්වයස් ගෙවල මේ ලෝකෙ උපත්තිය ලබහම තමන් අරග නාපු සංසාරි කර්මී අනුව මෙලොව පැවතිලා මෙලවින් යනවා කොහෙන්දෝ ආපු ඔහු සුදුසුකාලයේ මෙහෙෙන් පිට වෙලා යනකොට මං ඇඩුව වැලපුවා වැලපුනා කියලා ඔහු ආපොහු කවදාවත් එන්න නන්නේ අයි නෞත් මගේ හිතේ රුතද්ානකමට ඇතිවෙච්ච බැඳීමක වේදනාවක් තියෙන නිසා මේ ලෝක මිනිස්සු අඩන බව සාධාරණයි. හැබැයි අපේ භාගිතන් වහන්සේ. මෙ සංසාරගත ජීවිතෙත් මේ කාරණාව මනාව තේරුම් ගත්ත හැටී නොයෙක් තැංවල වී වැඩි වැඩියෙන් හැදිලි කරෝ. එතෝට මෙතන සඳහන් කලේ පලවෙනි කාරණාව නත්ති රාග සමූ අග්ගී. රාගය හා සමාන ගින්නක් නෑ. එදට රාගයෙන් රත්චච්ච පුද්ගලයා තමන්ගේ රූපයේ විනාස කරගන්නවා තමන්ගේ ශරීර වර්ණය විනාසකරගන්නවා තමන්ගේ ආවුෂයේ විනාසකරගන්නවා තමන්ගේ සැපය බලයේ මෙ සියල්ලම විනාසකර ගන්නවා ඇය පුද්ගලය එන ආයුෂයේ විනාසකර ගන්න හැටි. ි සඳහන් කළ අනුන්ගෙන් ගුටි බෙට ලා මරණයට පත්තෙන්ට සිද්ධ වෙනවා. සමාජයදල මහත් නින්දා අපහාසවලට පාත්‍රවෙන්ඩ සිද්ධ වෙනවා යන යන තැන කෙනෙක් නොපිලිගන්න කෙනෙක් බවට පත්වෙනවා. මේවාගේ බොහෝ අපහසුතාවයන්ට ලක්කෙනවා. ඉරට නැවත සඳහන් කරනවා රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ ධර්ම යන මේ අරමුණු වල මේ පුද්ගලයක් බොහොම දාළවන්නේ. වඳුරු ලාටුවල ඇලුන වගේ යලෙනඩු මකද මේ වඳුරුල් ලහටුවී ඇලුන කියල කියන්නේ වඳුරුව අල්ලන්ඩ බලාපුොරොත්වෙන මිනිස්සු වදුරුව අල්ලන්ඩ පාවිච්චි කරන මැලියම් වර්ගයක් තියෙනවා ඒ මැලියම් වර්ගය හොඳවට ලෑලි කෑල්ල එක ගානවා ගල වඳුරුවෝ ඉන්න ප්‍රදේශගෙන එල්ල දාලා තියන ඔොය ඇයි අපි අර නිකන් කියවමනට හනුවන්නේ වදුරගේ පුරුද්ධ හැම දේම අත ගාල අල්ලලා බලන එක කියලා ඒ නිසා අර ෑලි කැල්ල දැක්කාම අඳුර ඇවිල්ල ඔකට අතින් ගහනවා ගහනකොට ඒ අත් ඇලෙනවා එක ගලවඩ බෑ අයි ඒක ගලවන්ඩ වාරුව ගන්න ඕන නිසා මෙ අනික් අත ලෑල්ලට තිල තද්ද කරල මේ කද එතකට තක මැල්ලිනවා ඒදක ගලවාගණ්ඩ හිද එක පයක් තියලා අද දෙක අදිනකට පය ඇලෙනවා. එදකට පාද දෙකම තියනවා. ද හතර පොලකින්ම ලෑල්ලි ඇලිලා ඉටස මේ අව ය හතරම ගලවාගණ්ඩ හිතාගෙන ඔහු මුහුණ තවන්ගේ මුහුණ ලෑල්ල උඩ තියලා තද කරලා අත පයුස්සරෝ. එතකට මුහුණත් ඇැලෙන වදුරට ගැලවඩ පුළුවහන්ද. වදුරෝ අල්ලන පුද්ගලයායට වදුරා දැහැගණ්ඩ හරි පහසුම ක්‍රමයක්ල යෙදිල තියන්නේ. ආං ඒ වගේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂකයන මෙන්න මේ ධර්මතා වලට ඇලුන පුද්ගලයා. වඳුරෙක් ඇලුන වගේම තමයි. ගැලවෙඩ පුළු හංකමක් නෑ. ඇැලිලා ඉන්න පුද්ගලයා නැතන් වදුරාව මරාගණ්ඩ වන්දුරු ගහතකයට හරි පාසුුවේ. එදි වඳුරට කර කියයාගන්න මුගුත්ම දෙයක් නෑ. අන්න ඒවගේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්රිෂ ධර්ම කියන මේ දේවල්වට ඇලුන පුද්ගලයාව දැහැගණ්ඩ මාරයටත් හරිමලේසි. අගේ නිසා රාගය හා සමාන ගින්නක් නය කියලා දේශනා කලින්යි. සත්්‍යයාගේ හාත් පස සියල්ල සරුවාංගයම රාගෙන් දවනෝ. රාග ගින්න මේ ලෝකයේ හරි බලවත්ම ගිනි අතර තියෙන එකක්. ඉවසන්ඩ බෑ දරන්ඩ බෑ රාගික ගින්න. ඒ දරාගණ්ඩ බැරි නිසයි සමහරය ගෙල වැලදා ගන්නේ. සමහරය ගඟට මුහුදට පනින්නේ. මේවාගේ තමන්ගේ ජීවිතයේ විනාස කරන්න වැඩ කරන්නේ ්‍රාගගින්න දරඩක් බෑ ඒකට විරුද්ධෝ ක්‍රාත්මක වෙන්ඩත් තමන්ට හිය නෑ. නමුත් හයිය තිබුණ කෙනාමකද කරන්නේ. සමහරෙ තමනුත් මැරෙනවා ඔහු හෝ ඇයත් මරනෝ. තව සමහරෙනෙක් එක් කෙනෙක් මරනවා. අප වැඩියෙන්ම අහන්ඩ ලැබෙන්නේ කාන්තාවන් මරණයට පත්කරලා තියන බව. වෙඩිතිලා මරල්ලා. හි අවුලින් හත්තට පුොලේ ඇනල මරල ගෙල කපල මරල තව නොයෙක් වද හිංසාාවලට භාජනය කරලා මරල ඇයි මේ රාග ගින්නේ. කාලයක් තිස්සේ මගෙත්ෙ එක ජීවත් වන හැටි මගෙත් එක කතා බහ කරපු හැටිය මගෙත්තෙක උසුලු විසුරු කරපු හැටිය මගෙත් එක ගමම් බිමන්ගේපු හැටි ඒ දේවල් මතක් කර කර මගේත් එක්ක ජීවත්වන විදිහට තවත් කෙනෙක් එක්ක ඉන්නව ඇති කියල කල්පනා වෙනකොට තමයි මේ ගින්න බුර පුුරා නැගෙන්ට පටන් ගන්නවා ඒ වෙලකොට හොඳයි හොඳද නරක දෙ කියෙන කාරණයක වත් එකක් වත්තුලුවට එන්නේ වරක් දෙකක් කතා කරනකොට එහ ලැබෙන වචන බොහොම සරපරුසනං ති මරාගෙන මැරෙනවා කියෙන් තැන්ට තමයින්නේ. නමුත් යථාර්තයට යන්නේනෑ අන්න ඒක නිසා තමනුත් වනසෙනවා අනුනුත් වනසනවා. ශ්‍රාගික ගින්නේ ස්වභාවේ. ඒකයි භාගිතුන්ු හස දේශනා කරන්නේ මේ හා සමාන තවත් ගින්නක් නැෑ කියලා. එළඟට දේශනා කරනවා නත්ති දෝස සමෝ ගහෝ දේශය හා සමාන දැහැගැනීමක් නෑ දැහැගන්නවා කියල කියන්නේ. පැහැරගන්නවා කිය නනාර්ථයේ. ැ සමහර වෙලාවට සතිෙක් මොනව හරි දැහැගෙන යනවා සුනකක් කපල තියන මස්්ටිකක් අරගෙන යනවා. උගුස්සෙක් මස් කැටියක් අරගෙනය නවා. තවත් සති අපි මොනව හරි තියල තියන් දෙයක් දැහැගෙන හොරින් අරං යනවා. උබන්දුුරෙක් ක්‍රීලවෙක් අපි තියල තියන පළතුර ගෙඩියයක්ක් හරි අපි හරරි බොහම වේගේෙන් දැහග ර ය. මේ දැහැගැනීමට වඩා දේශයේ දැහැගැනීමම් හරි භයානකයි කියනවා මකද මේ සිංහෙකුට කොටියකුට වලහෙකුට වගේ සතිකුට නමුත් යමෙක් දැහැගන්ඩ බොහෝ කල්ගත වෙනවා පහස්ුවෙන් දැහැගැන්ඩ බෑල කලාතුරකින් තමයි එවන් සතෙක් යමක් දැහැගන්නේ හැබැයි ඒවාගන මේ මෙ දේශය ගත වෙන මොහොතක් මොහොතක් පාසා මගේ හිීතේ තියෙන ගුණ ධරම ටිකට ැහැගන්නවා කේන්තියාපුු හම කතා කරන්නේ කාටද බනින්නේ කාටද කරන්නේ මොනවාද කියන්නේ මොනොවාද මේ එකක්වත් මතක නෑනේ සමහරලට තමන්ගේ අම්මට තමයි දරුණු සේ බැනගෙන 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 ිහිලතියෙන්. කරගත් අක්කුසැලෙස් සුළු පටිද මු තිය නිසාද වැරනහම භික්‍ෂූන් වහසනමඩයි බැන ති පස්ස කේන් තිය නිමුුණ හම කල්පන කරන පරාධිම කරගත්ත දේ කියලා මේ වගේ කාරනාවලට ධර්මය හරයට උදාහරණ තියෙනවා ති එහෙම උදාහරණ පැදිලි කර කර සාකච්ඡා කරන්න තරන් කාලයයක්ක පිරිිනෑ තර ජටිල සිටතුමාගේ කතා කෙන පෙර භවය රංරුවෙක් ජටිලකයන්නේ මේ ජීතයේ තමා ජටිලේ පෙර භවේක රංකරයෙක් කාශව බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහසල තැන්පත් කරලා හදන රත්තරං චෛත්‍යයට අවශ්‍ය රං ගඩුල් මදිී එන්න චෛත්‍යයේ වැඩ ඇන හිටලයි තියෙන්නේ රහතන් වහන්සේ විල්ල කරුණු කරණ අහල රත්තරං නැති නිසා ඒ මෙහෙම වුණේ කියමේන මං රං හොල්ල දෙන්නන් කියලා ගියක් ගැක් ගානි ගිහිල්ල කියනවා උඹලගේ ශාස්තෘූන් වහන්සේගේ සෑය තනන්ඩ රනිින් දත්ත ගඩුල් මදී. කෝමාරි රංග්‍රි දියකතු කරලා දෙන්න කියලා. නේම කියාගෙන කියාගෙන රංකරුවයි ගෙතර යනෝ. කියැනකට රංකරවා බිරිඳත්ත එක රන්ඩුවේවින්නේ. ප්‍රාතන් වහන්සේ ඇවිල්ල කතා කළා. කතා කරලා කියනවා චෛත්‍යයේ වැඩ නිමා කරගන්න රනිින් උපකාරයක් කරන්න කියලා. කේන්ති ගිහිල්ල හිටිය ජටලෙට. ති උබ බුගනී කියලා බිසියෙන් හිටියේ බිරිඳහනුව මගෙත් එක්ක තියෙන වෛරට කේන්තියට ශාස්තෘන් හසිරනේද ැන්න කියලා එතකොටම සිහිය ඉපදුණා රාතන් වහන්සේ ළඟට දුව ගිය ගහිල කියනුව ස්වාීණ මංගති වරදක්ුණාද සුළු පටුන මේ බරපතල වරදක්ුණ අනේ ස්වාමී නිවමොකක්ද කරන්නේ. ඊට සඳහන් කළා රණින් මල් හදලා ධාතුන් වහසි තැම්පත් කරන දවසට ඒ රන් මල් පූජා කරලා සමවිල්යන්ට කියලා. හ රත්තරං සම්බන්ධ කතාවක් නිසානිමකයින්තිය උස්වුනි. ඉති ඒ වෙලාවි තමන්ට දරුවතුන් දෙනෙකුත් තින්නවා. ලොගුපුතාට කතා කලා පුතේ ඉක්මට වරෙල්ලා මේ රන්මල්ටික හදාගන්න මට උදව් කර පල්ලා කියලා. ලක පුතාගනවා කරුම කර ගත්තති තාත්තන තාත්තම විසඳ ගන්ද කියලා. දෙවනි පුතාටත් කතා කරලා කිව ඔහුත් ඒකම කියනවා තුන්ගනි පුතා විතරක් ඇවිල්ලා මව්පියන්ගේ වැඩවලට උදව් කරන එක දරුවන්ගේ යුතුකමණි කියලා තුන්ගනි පුදෞ්දව කළලා නිහන්මල් හදල පූජ කළ අපේ බුදුරජාණන් වහන්සගේ කාල්ලි ආය මනුස්සලෝකටයනවා. ඒ පවුනමයි ජටිලගේ පුතාල වෙලා උපදින්නෙ ඔවු මයි. නිසංසාය කරම ගොඩක් පලදුන්න චරිතයක් නමුත් අමිත බෝගී සිටුවරු අතර ඉන්න කෙනෙක් එක දවසක් මහ සිටුවරයක් ගෙදුවක් ඔට ඉවාහ කරල දෙනවා. එ සිටුවරයක් ගේකුත් හදල දෙනවා. අලුත හදල දුන්න ගෙට පායි තියෙන වාත එෙක්කම ගේ පිටිපසේ විශාල රත්තරන් කන්දක් පාල වෙනවා. පස්සෙ කාල හිතෙනවා මහන වඩයඇන්ට දැම්ේ ධනේ බෙදල දෙන්න පාය වීදුරු තලයක් තියෙන උදැල්ලක් තියෙනවා රත්තරණින් විටගහල වීදුරුවලින් තලී තියෙන්. ලොගපුතාට උදැල්ලදීල කිවපුතේ අර රංකන්දින් පිඩැල්ලක් කපාගවරින්. ග රත්තරන්දර දලුිට. උදලු පහරල්ල කරහම මහ කළුගලක කෙටුව වගේ අතත් එක්ක දෙදරලා ගිය. තාථක කපන්්ඩ බෑන කියලකිවා දෙවනි පුතාට දුන්න ඔහුටත් එහෙමව තමයන්නේ තුන්ගනි පුතාට දුන්නා ඔහු ගිහිල්ලාර උදැල්ලෙන් රංකන්දිෙන් පස් පිරැල්ල කැපපුව වගේ ලොකු පිරල් කාගෙනනවා තාත කියන පතේ රංකන්ද පහල වෙලා තියනෙන කාගෙවත් පිනට නෙමයි ඔඹයි මගේ පිනට එනම් ම මහන වෙන්ඩයනෝ උඹ කැමති විදිහට අයියලා දෙන්නටත් බෙදල දීල මේකින් ජීවත්වලින් ෙලකේනවා. තෙතවට ඇයි අරදින්නට රංකන්ද කපණ්ඩ බැරි එදා රං මල් හදන් අනගහක් වෙලාවෙන්ඩ බැකීවන් ්‍රම්වල් පූජකරව පිනමේතියෙන්නේ. බාලපුතා තම උදව් කළේ ඔහුට තමා තාර්ථගින් පසසි අයි. එත මේ අපේ වචන විපාක දෙන හැටි. දේශය නිසා අපි කතා කරන වචන අම්මටද තාත්තටද තුනුරුවන්ටද වැඩිහිටියන්ට ද කුලේ ජේෂ්ටන්ටද සුදුස්සටද නුසුදුසටද මේ වචන කියවෙන්න කියලා නෑ දේශය අපි පැහරරන්තියන්නේ. තං ඒ නිසයි සඳහන් කළේ සතිෙක් සිව්පාාවක යමක් පැහැරගත්තුත් කලාතුයකින් නමුත් දේශයේ දවසකට කීපාරක. මාව පැහැර ගන්නවද. මට කොච්චරා කුසල් සිද්ධ කරනවාද. නත්ති දෝසය සමෝගහෝ. ඊළඟට සඳහන් කලේ නත්ති මෝහ සමං ජාලන් මෝහය හා සමාන දැලක් නෑ මෝහය කියනම කත්ද අධ්ඥානකම මුලාව මෝඩකම මෝහය කියලා හඳුන්නකුඩවා. ජවට මේ මෝහය හා සමාන දැලක් නෑ. රලාට වැැද්ද කුරල්ලු අල්ලන්ඩ දැලක්තානෝ. කෙව්ල මාලුවවල්ලන්ට දැල්දානෝ. හැබැයි මේ දැලට පැටල්න කිසි සති ගැලවනේ නෑ. අංග වගේ තමයි මෝහය නැමති ධර්මතාවය තුළ පැටලිච්ච කිසි කෙන. මෝහ කන මුලාව මෝඩකම කියී නර්තයන. ඒක ගැලවෙන්න නෑලීසි. ඒ මුලාව මෝඩකම මෝහය නිසා කරුණු කාරණ පවා හරි හැටි හොයා බලන්නේ නැතුව ඒගොලු හරියට පවසිද්ධ කරගන්නවා. අනාව බූදය නිසා. ති මෝහය මේ කාලේ මිනිස්සුන්ගේ බොහොම වැඩී මො ආවුෂයේ අඩුවෙන්ට අඩුවෙන්ට මෝහේ වැඩිවිනානි. ආවුෂය වැඩිඩ වැඩුවෙන්ට ප්‍රඥාව වැඩිවිෙනවා. ආවුෂය අඩුවෙන්ට අඩුවෙන් මිනිස්සුන්ගේ තන් හාව වැඩෙනවා. මෝහය වැඩිවිෙනවා. අන්න ඒ තරම් මෝහය නැමති ධර්මතාවේ මේ පුද්ගල ඇමේ සංසාරේ ඇදල බැඳල තිය ගන්නවා. ඒ මුලාව මෝඩකම නිසානි. කරුණු කාරණා කර්මය පලේ විශ්වාස කරන්නේ නැතු ඕන තරන් අකුසල් කරගන්නේ. කියන්නන් වාලි කියනවා. අනුන් කියපු නිසා කියනවා. කරුණු කාරණා අමකවත් දන්න හො යන්නේ. අසීමමාන්තිික පෞුරැස් කරනවා සංසාරේ දීර්ීකාලයක්. ගැනවෙඩ බැරිවෙෙන්ඩ ඔය පහුගේ කාලි භාගිතුන් වහස වෙනුවෙන් කරන සම්බුද්ධ පූජාව පවා වේචනය කරකට කොයි තරං අදහස් දැක් අත. ඇමුත් කෙනෙක් යමක් කියහම ධර්මය කොහොමද තියෙන්නේ ධර්මය කොතන්ද කියල තියෙන්නේ එමකොත්නය අහන්නේ අතනද බුද්ධ පූජාව තියන්නේ කියලා බාගිතුන්ු හස දේශනා කළි කියලා. එහෙම තැන් කොයි තරන් මේ ධර්මය තුළ තියෙනවාද. ට භාගිතුන් වහසේ අවථාව පෙන්න්න පුදැන් කොච්චර තියෙනවාද. මෝහය මුලාව නිසා හොයන්න බලන්න නැති දේශසිතින් තමයි පිළිතුරු සපයන්නේ. භාගිතුන් වහන්සට බුද්ධ පූජාව කරන්න පටන් ගත්ති මේ ශාසනය තුන් නිශ්‍රාවකය මාකාශ්‍යභ මහරහතන් වහසේ අවරුදු හත මාස හතයි දවස් හතක් බුද්ධ පූජාව කරන්නොට සක්‍රදේවේන්දරයන් වහන්සේ තමයි ඇල්ල කියන්නේ ස්වාමී නමේ ධාතුන් වහස ලබි තැම්පත් කරමු කියලා. ඇයි මහර ජෙහෙම කියන්නේ කෙලා හක්පුු හම හත් අවුරු දු හත් මාසයයි හත් දවසක් මිත්‍යා දුෘෂ්ටික ගේම විචීර කියල කියන්නේ. ඒනි සාතමයි පස්සේ මහපොලොෝ යට මාලිගාවක් හදලා ධාතුන් වහසල තැන්පත් කළෙ. ධර්මාසල් රජිරූ ඉන් පස්සේ තමයි නැවතේ ධාතුන් වහසල ගොඩාරගෙන ලෝකෙට බිතිී. මෝහේ වැඩි වෙච්ච හම හරි වැරදිමකුත් පේන්නේ ඔහේ කියවලා පවසිද්ධ කරගන්නවා අන්තිමන සඳහන් කරනවා නත්ති තන් හා සමහ නදී මෙ තන් හාව කියන ගග කවදාවත් පිරෙන්නේ නෑ. මෙ ලෝකෙ තවත් නොයෙක් ගංගා තියෙනවා මේ ගංගා ඕන තරං ලෝක තියනවා අපි මේ කාරණාව පැහැදිලි කරන්න ඔ ගංගා යමනා චිරවති සරබූ මහි අදී මහාපංච මහාගංගා ඇතුළු මේ හැම ගඟක්ම කාලෙකට කටගාවට පිරිල ගලනවා සමහරකාලෙට කටින් මුතුරල්ලත් යනවා සමහර කාලට මධධිමෝ ගලනෝ සමහර කාලට ජලයයේ ඌනව ගලාගෙන යනවා සමහර කාලික වේලිලාෑම යනවා න තන්හාාව කියන ගග වේලෙන් නෑ කවදාව පිරෙන්නෙත් නෑ කවද මට ඇති කියපු දවසක් නෑ තන්හාව තියෙන නිසා ඇතිවුණ දවසක් නෑ තන්හා වේලන දවසකුත් නෑම තන් හා වල් ගියන්න භවි තරවෙන්ඩ තරන් මාර්ගයේ හදා ගන්නවාන ඉතින් ඒ හින්දා ඇතිවීම න නැති නිසා හැමදාම ඕනපූර්ණෝ මතමයි කලන්න ඒයි සඳහන්කළේ නත්ති තන්හා සමානදී. පිරන්නේ නැති තන් හාවහා සමාන ගඟක්මලෝකි නෑ. මේ කාරණාටික භාගිතුන් හස පැහැදිලි කරලා. මනාව භික්‍ෂූන් වහසරට පෙන්නවා සංසාරය ඇතිකරගත්ත විවිධ පුරුතුර. මෙ විවිධ පුරුදු නිසා දේර්ග කාරින වූවා පුරුද්දක් බවට පත්වෙලා තියෙන නිසා. ඒ විදෙන්නේ නෑ ලසිේ ධර්මය නැති කාලම ලෝකෙ වැඩි ධර්මයේ නැති කාලවල ඉපදිලා ජීවත් එච්ච මිනිස්සු මෝහෙෙන් මුලා වෙලා කටයුතු කරපු අය මේ කාල ධර්මයේ ලැබිල තුනුරුවන් පහල වෙල මෝහෙෙන් ගැලවෙන්න බැරු බොහු අකුසල් සිද්ධ කරගන්නෝ. එතර යන බොහොම ටිකයි. අංඒක නිසා බුද්ධාන්තරයේ ලැබුණත් සසරින් විදෙනය බොහොම සුළු පිරිසයි. ඒ සුළු පිරිසා අතරට එකතුවෙන්ඩෝ උබත්තුත්සා කරට. නිවැරදිවම භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පරිාප්තිය හැමකල්හීම අහන්ඩ ලැබිල නිර්මලත් පරිාප්තියට අනුව තමන්ගේ ජීවිතයේ දහමින් පෝෂණය කරගෙන සතරාපායාදී දුගතියට යන මාර්ගයේ හැමකල්හීම වහළ දාලා. සුගතියෙන් සුගතියයට න් දොරගුණල විවෘර්ත කරගන්ඩ බුද්ධාන්තරේකින් බුද්ධ සාසනයකින් බුදු අනුශසනාවකින් මගහදාගෙන සංසාරි කරවල කරන්න කටයතු කරන්න ලැබිච්ච ජීවිතයට හොඳ සාධහරණයක් ඉෂ්ට කරඩ අබුද්ධුවොත් පාද කාලයක පුදනත් නිර්මල තිසරණය අවබෝධ වෙන ජීවිතයක් ලබාගන්ඩ භාග්‍ය වාසනාව ලබන්ඩ මේ උතුම් අවස්ථාවෙන් ප්‍රෝජනගණඩ රත්නත්‍ර ආශිරුවාදීයෙන් ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කල ප්‍රාර්ථනා කරමු. පිනතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරමු ලබනවා ගම්පහා සිරිදරනවත් යක්කළ ලිපිනේ පදිංචි පීකයේ මාදව මදුසංක මහත්මා විසින්. මදුසංක මහත්මාගේ උතුම් අරමුණු අතර සසිහිපත් කරනවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින්චතුවාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමටත් ඒ යන ගමනේදී හැමකල්හි උතුම් නිර්මලධර්මය ශ්‍රවනය කිරීමටත් උතුම් නිර්මල් ශ්‍රීසද්ධර්මය දැරීමටත් මේ ධර්මදානම කුසල කරමේ හේතුවීවා කියලා බොහම උසස් ප්‍රාර්ථනාවක් කරනවා එවදාාර පාර්ථනාවන් බුදුන්පත් කර ගැනීම සඳහා අප සිදු කරගත්ත සියලුම කුසල ධර්මයෙනුත් මේ පින්තුන්ට අනුමෝදන් වේවා කිලාශිර්වාද කරමින් උතුම් නිර්මල ශත්‍රී සද්ධර්මය ලොවට දේශනා කරන බුද්ධ ශාසනයේ පිනට පහළ වූ දේශකයණන් වහන්සේලාට මේ පුුණන්න ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා චිරජීවනේ නිදුක් නිරෝගිභාවේ උන්වහන්සේලාට උදාවේවා ධර්ම මාර්ග සඳහා මෙම පින්ං සියලු දෙනා වහන්සේලාට හේතු වාසනාවීවා කියලා මහා සංගරත්නය වෙනුවෙන් ආශිරවාදයක් කරනවා. දෙදහස් විසි දෙකේ අටවිනි මාසේ විසියෙක් මේ දිනට මිය පරලෝ ගිහිල්ල වසර හතරක් සම්පූර්ණ වෙන ගේයිෙන් ජයසුන්දර මෑනියන් ඇතුළු පවුලේ මේගිය සියලුම ඥාතීන්ට මේපින් අනුමෝදංවේවා කියල ප්‍රාර්ථනා කරනවා. මදුසංක මහත්මා විසින්. අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිරවාද කළ මහා සංගරත්නය ඇතුළු සියලු දෙනාට මරත්නත්ත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය සැලසේවා. මේ අවස්ථාවට සහභාගී වෙන සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්තතාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය සැලසේවා. එවගේම ධර්මශ්‍රවනය කරන ලක්වවැසි ලෝවවැසි සීල දෙනාටමත්. මේ තුම් සද්ධර්ම දානානි සංසයානු මෝදන් වේවා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමා මහන්නිවනින් සැන සෙන්න්ඩ මෙසිියලු දෙනාටම මේ කුසල කරමයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරන. ආකා සට්හාාච බුම්මට්හාාදේවානාගා මහිද්දිිකා Punyaang අumudhitwa ciரක තුළ keसाසන දව වසතු කාලනે ස්‍යිය සම්පති හේතුച පීත බවතුළක చරජ බවතු දම්මිකු